වනක්කම් ආයිබුවන්. මං හිතන්නේ සර්ව ඇහෙනවා වෙන්නට ඕන. පුතාලේ මයික් ඔෆ් කරගන්න. පුතාලට සර්ව ඇහෙනවා නම් මට යස් කියලා චැට් එකක් දාන්න. Yes sir. ආරයිට්. හරි. දැන් පුතාලේ මයික් ඔෆ් කරගන්න. Yes sir. රයිට්. මයික් ඔෆ් කරගන්න පුතේ. දැන් මං ඔයගලන්ට පොඩ්ඩක් පහුගිය අකුරු මතක් වෙන්න අකුරු ටිකක් දෙනවා. ඔයගලන් මේක ලියා ගන්න ඉස්සෙල්ලාම. පොතේ ලියා ගන්න. ලියන්නේ මොන පොතේද? වෙනතර ලියපු පොතේමයි ලියන්නේ පුතේ. අකුරු සම්බන්ධව ලියපු පොතේම තමයි ඈ. මං ගෲප් එකට ආවට පස්සේ ඔයගලන්ට මෙමල හෝඩියේ පොතේ නේද? ඔව් ඔව් හෝඩියේ පොතේ. හරි සර්. මේ අකුරු බලන් ලියන්න. මේ දෙමළ අකුරු ලියන්නේ මේ මයික් ඕෆ් කරගන්නවද? අපේ මේ සිස්රෝම ආයතනයේ අපට උදව් කරනවද මයික් ඕෆ් කරගන්න නැත්නම් මියුට් කරලා තියන්න. දැන් මේ සර් අකුරු වගයක් ලිව්වේ. ඉස්සරහින් මම ලියනවා සිංහල අකුරු වගයක්. ඒකත් ලියා ගන්න. ඔතන මයික් ඔන් කරන්න එපා. ඔතන වීඩියෝ ඔෆ් කරගන්න. සර් පේන්නේ නැහැ යට ටික. පොඩ්ඩක් ඉන්න සර්, ලං කරලා පෙන්නන්නම්. සර්
සර් ඔකද මුලම කරන්නේ හරි මේටික ලියාගන්න ලියල ඉවර වෙලා යා කරන්න මේටික ලියාගන්න දෙපැත්තම ලියාගන්න මේ දෙමලකුරු මේ සිංහලකුරු ටික පුතාල යා කරන්න බලන්න මෙච්චර අකුරු ටික පුතේ මේ අකුරයි ඉවර වෙන්නේ මේකෙන් පටන් ගන්න පොතේ අකුරු ලියන පොතේමයි ලියන්නේ වෙනද ලියු පොතේමයි ලියන්නේ හරි සර් පුතාල මයික් ඕෆ් කරගන්න දැන් මං හිතනවා වෙලාව ඇති කියලා පුතාල ප්‍රශ්නයක් තිබ්බොත් චැට් එකේ විතරක් දාන්න සර් දැක්කොත් කතා කරනවා දැන් බලන්න ඕගොල්ලන් යා කරන් තියෙනවා යා කළ තියෙන අකුර මේක නම් හරියක් දාගන්න රතු පාටින් උනත් දාන්නත් පුළුවන් හරියක් නිසා හරි තැංකූ පුතේ අපි
මෙහෙම හැඩයක් ඇඳා මේ හැඩේට අපි ඉරක් පල්ලෙහාට ඇඳා මේකට අපි කිව්ව එයන්න කියලා. දැන් මේ එයන්න මෙහෙමම තියනකොට සර් අඳිනවා මූණක්. ඔන්න බලන්න. සර් අඳිනවා මූණක්. ඇස් දෙක ඇඳා. නහ ඇඳා. කට ඇඳා. ඔන්න දැන් ඔහොමද ඈ. ඔන්න මූණක් ඇඳා. දැන් ඔන්න සර් කන අඳින්න යනවා. කන 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 කොහොමද අපි අඳින්නේ? චිත්‍රපටයක් කියලා හිතනවත් දන්නේ නැහැ නේ. කන මෙන්න මෙහෙම අඳිනෝනේ. මෙහෙම ඇවිල්ලා මෙහෙම අඳිනවා. හරි. මෙහෙම ඇවිල්ලා මෙහෙම අඳිනවා. මෙන්න මේ ඇඳෙන විදියට මෙන්න මේ අඳින විදියට අපි මේ එයන්නට මෙන්න මෙහෙම රවුමට ගන්නවා. මේ දැන් මෙතන ගත්තේ. මෙතන ගත්තේ. ඒ විදිහට මෙතනත් මෙහෙම රවුමට අරගෙන පල්ලෙහැයි මෙහෙම අරගෙන ගිහිල්ලා වම් පැත්තට ගෙන වම් පැත්තෙන් උඩටම ගන්න ඕනේ. කර කර ගන්නටම ගන්නවා. මේ ගන්නටම ගන්න. හරි. මේක පුතේ අකුරක්. මේක දැන් මේ ඇලිත් එක සම්පූර්ණ එක අකුරක්. හරි. මම දැන් අකුර ආයෙත් ඇඳලා පෙන්නනවා. Like this. මෙන්න මේ වගේ. මෙහෙම මෙහෙම මෙහෙ. මේකට කියන්නේ පුතේ ඤ. මේ අකුර තමයි ඤ. ඤයන්. ඤ. දැන් සියලුම දරුවෝ මේ ඤයන් අකුරු ඉගෙන ගත්තා. ඕගොල්ලන් ඕගොල්ලන්ගේ ටියුට් එක ගන්න හතරවෙනි ටියුට් එක. හතරවෙනි ටියුට් එකේ ඉතින් අපි කාලාන ගේ සති ඉගෙන ගත්තේ. අංක 4 කියලා ගහලා තියෙනවා. මේ ටියුට් එකේ දෙවෙනි පිටුව, ඒ කියන්නේ එහා පැත්ත පිටුව. එහා පැත්ත පිටුව පෙරලලා. ඔන්න ඔයගලන්ට පේනවා ඒ ඤයන්. හරි. දැන් අපි පුතේ ඒකේ පේලි 3ක් සර් එක පේලි 3ක් අපි ලියාගෙන යමු. ඤ අකුර. ටියුට් නැති අය ටිකක් බලා ගන්න. ඔයගලන්ට පේනවා මෙතන පොඩි තදර රවුමක් තියෙනවා. අපි එතන තමයි කොහොමද මේ හැඩය පටන් ගත්තේ. එතන මේ විදිහට පටන් අරගෙන ආපස්සට ඇවිල්ලා පල්ලෙහාට ඇවිල්ලා පහළින් මෙහෙම කන වගේ අරගෙන වම් පැත්තෙන් උඩට එනවා. ඤ ඤයන්න. ආද සර් එක්කම ලියමු. දැන් මේ ලියන්නේ තනි රූලට අදාළව. දැන් අපි ඉස්සර ලොකුවර ලියලා පෙන්නුවේ සර්. දැන් මේ ලියන්නේ තනි රූලේ. හරි. ඒ යන ලිව්වට පස්සේ තමයි ඒක ඤය යන්න වෙන්නේ. ඤ. මං හිතනවා පොතල කලින් ටියුට්ස් වල හෝම්වර්ක් කරලා ඇති කියලා. ඒවා ඔයගොල්ලන්ගේ මං අර ෆයිල් එකක් ගන්න කිව්වේ. ඒකට අමුණලා තියාගන්න. රවුම් ගතිය තියෙනවා සියලු තැන්වල. රවුම් ගතිය තියෙනවා. මේ එක තැනක තමයි යකින්නේ පල්ලෙහාට. ඍජු කෝණයක් වගේ, අංශ ගානුවක කෝණයක් වගේ. හරි. දැන් පුතේ අපි ඤ වල යුවා පුරුදු වෙන්නට ඉතිරි ටික ඔයගොල්ලන් ඔයගොල්ලන්ගේ ටියුට් එකේ ගෙදරදී හින්දට කරන්න. දැන් අපි සටහන් පොත යනවා. ඒ කියන්නේ මේ දක්වා ලියාගත් සටහන් පොත දෙමළ හෝඩිය හා සම්බන්ධ අකුරු හා සම්බන්ධ. අපි දැන් ඒකෙත් ඤ යන්න ලියනවා. දැන් එකක් ලියනවා මාතෘකා වගේ නිසා.
දැන් උගන්න හුරුනේ සර් එක්කම ජීවත් යටරූනේ ගොඩක් පල්ලෙහාට ගන්නෙ නෑ දරුවනේ ටිකක් පල්ලෙහායින් ගන්නෙ හරි ගොඩක් පහට આવොත් හැතයි ඈ දැන් මම මේකේ මේ අරන් තියනවා ගොඩක් ලොකුවට ගත්ත අකුරක් නිසා නමුත් අපි සාමාන්‍ය රූල් ලියනකොට මේ අකුර මේ සාමාන්‍ය අකුර ලියන පේළිය පහළ ඉර තියෙනවා නේද දැන් ගොඩක් පල්ලෙහාට ගන්නෙ නැහැ එතකොට හැතයි මේකට අපි කියන්නේ ඤ කියලා දැන් අපි යන්න සාමාන්‍ය පොතේ එක පේළියක පහක් විතර වෙන්නට පහකෝ හයක් වුණාට කමක් නැහැ ලියාගෙන යන්න සර් එකම ලියමු පැනෙල් ලියන්න දෙන්නේ අන්න ඊළඟ හරියට ලියන ඊළඟට පුතේ මේ රූල් ඇරලා ඊළඟ රූල් හරි අපි 3 රෝස් ලියනවා මේ ඉර මෙම කෙලින් එන්නේ ආ කෙලින් එන්නේ ටිකක් ඇතුළ නැමුණක් කමක් නැහැ වම් පැත්තට එහෙම යන්නේ නැහැ හොඳයි එතකොට කැතයි ආ ඔන්න ඔහොම එන්නේ හරි කෙලින් හෝ අතුරට වක්‍ර වෙලයි තියෙන්නේ ඈතට විසික් වෙනවා වගේ ලියන්න එපා කැතයි ආ ඤ එතකොට මේ අකුර වැරදි අකුරු මොනවද වැරදි අකුරුත් ඔබට අපිට ඕන මෙන්න මෙහෙම කියන්න පුළුවන් මෙහෙම ලිව්වොත් පුතේ වැරදි මේක මේ උඩට ගිහිල්ලා නැහැ. එතකොට මේක incorrect. තව එකක් තියෙනවා. මෙහෙම ගිහිල්ලා මේ මෙහෙම ගියොත් එහේ මේකත් වැරදි. මෙන්න මෙහෙ යන්න බෑ. මෙහෙ යන්න බෑ. තව වැරදි අකුරක් කියන්න පුළුවන්. මෙහෙම ගිහිල්ලා මෙන් ගොඩා පල්ලෙහාට ආව මේවා වැරදි පුතේ. හරි. ඒ කියන්නේ හරි අකුරට යන්නට ඕන. එනම් මොකද සර් හරි අකුර ඔන්නම එතනම ලියනවා හරි අකුර මේ විදිහට තමයි ලියවෙන්නට ඕන. මස හරියක් දාලා තියෙන. හොඳයි. ඒකත් හිතේ තියාගෙන අපි නැවතත් අපි ලියන තැනට යනවා. දැන් අපි පේජ් දෙකක් ලිව්වා සර් නම් මගේ දරුවා අනිත් ටිකත් ඔන්න ලියන්න. ඒ කියන්නේ ඉතුරු ටික ගෙදරදී. දැන් මේකෙත් අපි පේජ් 3යි ලියන්නේ. ඤ හරි ඉතුරු ටික ගෙදර වැඩ හරි ඉතුරු ටික ගෙදර වැඩ මම හෝම්වර්ක් කියලා ලියනවා ඔයගොල්ලන් කි මේක මෙහෙම ලියන්න එපා ඔයගොල්ලෝ ඉඩ තියාගන්න ඒ පිටුව ඉඩ තියාගන්න හොඳයි ඒක ඉඩ තියාගෙන අලුත් පිටුවක් පෙරලා ගන්න right ඊළඟට දරුවනේ ඔන්න බලන් ඉන්න ලියන්න එපා දැන් ටිකක් ලොකුවට සෝ ඊළඟ අකුර ලියලා පෙන්නනවා අර අපි එයන්න ලියන්න පටන් ගත්තේ ඒ විදිහට අරගෙන මෙහෙම පල්ලෙහාට ඇවිල්ලා ආයිත් මෙහෙම ඇවිල්ලා මෙතන මෙහෙම නමලා සිංහල භාෂාවේ යයන්න වගේ ඉවර කරනවා සිංහල භාෂාවේ යයන්න වගේ ඉවර කරනවා. අර අපි ෆාතිමා ඒ වගේ ෆර් කියලා අපි ලියනවානේ ෆර් කියනවා වගේ ලියලා සිංහල යයන්න වගේ ඉවර කරනවා. හැබැයි මේක හතර සකුරක් වෙන්නට ඕන. ඒ කියන්නේ සමචතුරස්‍රයක් වෙන්න ඕන. හැඩය හරි. පැති හතරම සමාන වෙන්නට ඕන. ඔන්නස ආයෙත් කියනවා බලන් ඉන්න ලියන්න එපා කවුරුත්. මෙහෙම 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 නමලා සිංහල භාෂාව යෑන්න වගේ ඉවර කරනවා. හරි. එතකොට මේකට කියන්නේ අයි කියලා. මේකට කියන්නේ අයි. අයි කියන අකුර. හරි.
I. එතකොට දැන් මේක අපේ අභියෝගයේ වෙන්නට ඕන කොහොමද එක රූලට ගේන්නේ කියලා. හොඳයි. දැන් ටියුට් එකට අපි යනවා. මම රූලට ගේන හැටි පෙන්නනවා. දැන් ටියුට් එකේ අපි ඒක ටිකක් ප්‍රැක්ටිස් කරලා එනවා. 4 3 4 වෙන ටියුට් එකේ 3 වෙනි පිටුව. 4 වෙන ටියුට් එකේ 3 වෙනි පිටුව. 4 ඉරක් 3 කියලා තියෙන්නේ. ඔන්න ඒ පිටුවේ තියෙනවා I කියන අකුර. දැන් ඒක උගන්න ඉතලනොත් පේනවා අපි ඒක දිගේ යන්නයි හදන්නේ. දැන් ඒක ඕගොල්ලන් දන්නවා මෙච්චර වෙලා අපි රවුම පටන් ගත්තේ රූල උඩින්නේ. දැන් අපි ඒක මැදින් පටන් ගන්නට වෙනවා. හේතුව මේක රූල තුල ලියවෙන්න ඕන නිසා. ඒ නිසා කල්පනාවෙන් ලියන්න පටන් ගන්න කුඩාවටයි එතකොට ආරම්භයේ ලියවෙන්නේ. ඒක දිගේ ලියන්න පුතේ ඈ. වැරදුනොත් කරන්න දෙයක් නැහැ. පෑනෙන්න ලියන්න, ඊළඟ එක හරියට ලියන්න. ඕගොල්ලන්ට පේනවා ඇති මේ කුංචි රවුමක් තියෙනවා. එතනින් තමයි පටන් ගන්න. ඕගොල්ලන්ගේ ටියුට් එකේ එක තියෙනවා. මේක පොඩ්ඩක් බොඳ වෙලා දැන් ටිකක් පේනවා. මේ තියෙන්නේ මේ මෙතන මේ පොඩි රවුම ටිකක් තදට මහතට. එතනින් තමයි පටන් ගන්න. ඔන්න දැන් ඒක බොහොම කල්පනාවෙන් ලියන්න ඉවසීමෙන් ලියන්න නැත්තම් කැත වෙනවා. රවුම් ගතිය පිළිලා මල් පෙති 4ක් වාගේත් වෙලාවකට සිංහල භාෂාව යෑන විදිහට අවසන් කරන්න. සර් එක්කම ලියමු ළමයි. ටියුට් එක නැති අය ටිකක් බලන් ඉන්න. මම කොහොම ටියුට් එක ගෲප් එකට දාලා තියෙන්නේ. පස්සේ සම්බන්ධ වෙච්ච දරුවෝ ඉන්නවා නම් දැන්ට ලියා ගන්න. I මේක සොර අකුරක්. අර පිස්සලිමේ ඤයන්න, ඒ ඤයන්න පුතේ සොර අකුරක් නෝවේ. ඒක ගත අකුරක්, මේක සොර අකුරක්. පුළුවන් තරම් මේ අකුරේ කඩිරි දිගේ යන්න බලන්න. කඩිරි දිගේ යාම තුලින් ඕගොල්ලන්ට හැඩය පුරුදු වෙනවා. අපිට දැන් සාමාන්‍ය සටහන් පොතේ ලියනකොට කඩිරි නෑ, තනියෙන් ලියන්න වෙන්නේ. අභියෝග ගොඩයි ආ. උඩින් මල් පෙති දෙක වගේ ගන්න ඕනේ, යටින් මල් පෙති දෙක වගේ ගන්න ඕනේ. උඩින් භාගයයි යටින් භාගයයි වෙන්න ඕනේ. ඒ වගේම මේ පැත්තනොත් භාගයයි මේ පැත්තනොත් භාගයයි. පැති හතරෙන්ම නිකන් රවුම් රවුම් වගේ එන්නේ. ඒ මදිවට හතරස් වෙන්නටත් ඕනා. රූල් දෙක ඇතුළ ලියවෙන්නටත් ඕනේ. ඒක පුරුදු වෙන්න තමයි අපි මේ කඩිරි දිගේ ඉස්සලාම ලියන්නේ. එනිසා ඒක දිගේ ලියන්න මම මේකේ පේජි 4ක් ලියන්නයි කල්පනාව. සුට්ටක් මේකේ පුහුණු වෙන්නට ඕන නිසා. මෙතන මේ අවසානයේ ගෑවෙන්න අවශ්‍ය නැහැ. ගෑවි නොගෑවි තිබ්බට කමක් නැහැ. තව පේඩියක් තියමු. හරි. ඔන්න දරුවනේ අයි අකුර අපි ලිව්වා. අයියන්නා කියලා කියනවා. පස්සේ අපි මේ අකුරු පිළිවෙලට හදනවා. දැන් මේකේ මං හිතන ඕගොල්ලන් යම්සි පුහුණුවක් ලැබුවා. හතරස් වෙන විදියට උඩ යට වම දකුණ භාගෙ භාගෙ සමාන වන විදියට අයි අකුර ලියන්නට. දැන් අපි සාමාන්‍ය අපේ අකුරු ලියපු පොතට යනවා. ඔබලා එක අලුත් පිටුවක තමයි ලියලා ඇත්තේ.
හරි මම මේකේ ඉස්ලාම අයන්නක් ලියනවා ලියලා මේකට එන්න පුළුවන් වැරදි ආකාරයක් වෙන්නවා චුට්ටක් බලන් ඉන්න දරුවනේ ලියන්න එපා තාම කවුරුත් දැන් මම රූල් දෙකක් පාවිච්චි කරනවා නැවතත් මොකද ටිකක් ලොකුවට පෙන්වන්න මෙහෙමනේ දැන් අපි අයන්න ලියන්නේ මේක තමයි හරි ආකාරය මේක වැරදි ආකාර මොනවද මෙන්න මෙහෙම ලිව්වොත් පුතේ කැත වෙනවා සහ වැරදි ඔයි මේක මේ පැත්තට පැනලා මෙහෙම ලියන්න එපා ඊළඟට මෙතනින් පොඩියට අරගෙන මෙහෙ ලොකුවට ගන්නවා මි මෙහෙමත් වැරදි දෙපැත්ත උඩයට සමාන වෙන්නට ඕන ඊළඟට මෙහෙම අරගෙන මෙතනින් කුඩාවට ගන්නවා මේවත් වැරදි වැරදි කියලා කියන්නේ කැතයි සමාන වෙන්නට ඕන මේකෙත් මේ පහල කොටස වම් පැත්තට ගිහිල්ලා ඒකත් වැරදි මේක හතරස් වෙන්න ඕනේ ඒතර මේවා ලියා මේ වැරදිවා ලියන්න එපා ඔයගොල්ලන්ට අර පෙන්වන්න ඕන නිසා ලිව්වේ දිය වෙයි කියලා හිතලා වැරදිලා ඒක හදාගෙන ඒකත් මතක තියාගනිමින් පොඩ්ඩක් ඉන්න සර් දිනනකම් මේ රූල් දෙක තියන්නේ මේක මැද්දෙන් පටන් ගන්න ඕනේ මෙහෙම අරගෙන මෙහෙම අරගෙන යයන්න වගේ ඉවර කරන්න. හරි. ආයි. ආයි. ඕන දැන් තනුල. ඒ කියන්නේ රූල් දෙක තනුල උඩ යන්න පටන් ගත්තා. හරි. ඉතින් මේක ඉතේ තියාගෙන සියලු දෙනාම එකපාර මේ විදිහට යන්න. මේක දිහා බලාගෙන තමන්ගේ සටහන් පොතේ එකපාරක් ලියන්න. ඕන්න ඉතින් මාතෘකා වගේ නිසා සිංහල අකුරල් ලියන නිසා වෙන පාටක ලියන්න පුළුවන් රතු හැර අය මේක නිකන් සමජත වස්ත්‍රාකාරයි රවුම් ගතියක් තියෙනවා කොන් හතරේ මෙහෙම වෙන්නට එපා කැතයි පුතේ උත්සාහ කරන්න ලස්සනට ලියන්න වැරදුනොත් ඊරැංක ලියන්න පැන්සල් එපා පාවිච්චි කරන්න රයිට් දැන් එහෙමනම් සර් එක්ක අයි අකුරු පේලි තුනක් ප්‍රියම එක පෙරියක හයක් පමණ වන්නට රූල් මැදින් රූල් දෙක මැදින් පටන් ගන්න ඈ දැන් ලියන්න බය නැතුව ලියන්න බය වෙන්න එපා අකුරු ලියන්න අකුරට බය වෙන්න එපා කොයිම වෙලාවකවත් වැරදිච්ච දෙන් ඊළඟ හරියට ලියන්න නිතරම සර් ලියපෙක දිහා බලන්න රතු පාටින් සර් දැන් ලියනේවත් හරි මේ වක්‍රගතිය තියෙන්නට ඕනේ මේ වක්‍රගතිය ඒ කියන්නේ කෙලින්ම නමන්නේ රවුම්මට තියෙන හැමතැනම රවුම් තියෙන්නේ අකුලන්න කිසිම නැහැ ඉරක් කියන්නේ කෝණයක් නැහැ රවුම්මයි හැමතැනම ඒ කල්පනාවේ ලියන්න නැත්නම් කැත වෙයි අකුල වර්ධින එකක් නැහැ ඕගොල්ලන්ගේ අපරාධ කැත වුණේ දැන් රූලක් ඇරලා the second row again i දැන් ඉතින් මේවා මෙහෙම ලියන්නේ මෙච්චර තමයි ඈ ඊට පස්සේ අපි මේවා සහිත වචන යනවා වචනවල වචන මතක තියාගන්නට යනවා ඒ පැත්තරන මිස කකුර මං හිතනවා ඔයගලන්ට පුහුණු වෙයි කියලා හරියට ලියන්න ඒ නිසා මේ ලියන වෙලාවේදී මේ අකුරට වෙන් කරපු කොළවල කියුට් එකේ පිටුවේ හැකිතරම් ලස්සන ලියන්න. තවත් පුරුදු වෙන්න ඕන නම් වෙන කොළ අරගෙන ලියලා පුරුදු වෙන්න. තුන්වෙනි පෙළියත් සර් ලියනවා. අයි
බලන්න ඕගොල්ලෝ ලේරි ඊට පස්සේ අපිට මේ වගේ එනවාද කියලා. මගින් එම මේක හරවන්න එපා කැතයි. ඒ කියන්නේ මෙන්න මේ වගේ එක සර් ඉස්සලා කියන්නත් බැරුව ගියා. මන්ට ලොකු පෙන්නන්න ඕන නිසා. අර මේ ගොඩාක් මගින් නැමුවා. එහෙම නමන්න එපා පහලට එන්න. මෙතනින් පහලට ඇවිල්ලා තමයි නමන්නේ නේ. මෙතනින් මේ ඊට පල්ලෙහාට ඇවිල්ලා තමයි නමන්නේ. ගොඩක් උඩින් නමන්න එපා ඒත් කැතයි අකුරු. වැරදි නැහැ අකුරු කැත වෙනවා. හරි. ඒකත් හිතේ තියා ගනිමින් මේ දක්වා උගන්වපු දේවලුත් මතක තබා ගනිමින් වැරදි තැනුත් අවබෝධ කරගන්නවා. අයියා නිතික ගෙදරදී යන්න ඉඩ තියා ගන්න. That also homework. ඒ පිටු ඉඩ තියා ගන්න. ඉඩ තියාගෙන අපි යනවා අලුත් පිටුවට. ඔන්න දැන් සර් තව අකුරකට යන්නයි සූදානම. දැන් ඒ අකුරු දිහත් බලන්න. ඕගොල්ලන්ට මතකනේ මම ඩයන්න ලිව්වා. දැන් පුතේ මේකට අවධානය දෙන්න. දැන් ලොකුට සර් ලියනවා. ඔන්න ඩයන්න. මේ ඩයන් උඩින් අර රවුමට වගේ අපි හැඩයක් දිපන්නේ උඩින්. අතකද මෙහෙම දැන් මයන්නනේ. දැන් මේක මයන්නේ කියලා ඔයගොල්ලන්ට මතකයි. දැන් ඔයගොල්ලන්ට මම මෙන්න මේකට තව අකුරක් හදනවා. මේකට සම්සි කොටසක් එකතු කරලා ඒක මෙන්න මේ වගේ. ඔයගොල්ලන් දකින්නවානේ අර ඇහැ අපි චිත්‍ර අඳිනකොට අපි ඇහැ අඳිනවානේ. ඇහැ අඳිනවානේ. අපි එහෙම ඇහැ අඳිනවා. මෙන්න මේ ඇහෙන් භාගයක් අපි ගන්නවා. මේ ඇහේ හැඩයෙන් භාගයක් ගන්න. ඒ භාගය මෙතෙන්ට එකතු කරනවා. කොතෙන්ද එකතු කරන්නේ? මෙන්න මෙතෙන්ට. මෙහෙම මෙහෙම. හරි. මේක දැන් අකුරක් වුණා. ඔන්න බලන්න සර්ක ලියනවා. ටිකක් ලොකුවට නැවත වතාවක් ලියන්න එපා බලන් ඉන්න. මෙහෙම පෑන උස්සන්නේ නැහැ. මේ විදියට අරගෙන මෙතනින් මෙහෙම ගන්නවා. මේකට කියන්නේ පුතේ මූර්ධජල. දැන් මූර්ධජල ආයනු දෙකක් තියෙනවනේ. අර කාල්ලාන කියලාත් ආවේ. කකුල් දෙක වගේ ලායන්නක් අපි ලිව්වේ. මේකත් මූර්ධජලනේ. මේකත් මූර්ධජල. දැන් මේ දෙන්නා නම් දෙකක් දෙන්න වෙනවා. දැන් මෙයා නම් දන්නවා මේ කකුල් දෙක වගේ ලායන කාල්ලාන කිව්වනේ. මෙයා ටිකක් මේ මයන්න වගේ ආපු ලයක් ලයන්නක්නේ. ඒ නිසා අපි මෙයාට නමක් දෙනවා. මයාලට පොඩි සම්බන්ධයකුත් පේන නිසා අම්මලවුලානා කියලා කියනවා. අම්මලවුලානා. නැත්තම් මවුලානා කියලත් කියනවා. ලියනකොට අපිට කතාව ලේසි වෙන්න. මවුලානා. කොහොමද මේ මයන්න શબ્දය කියවෙනවා? අම්මලවුලානා නැත්තම් මවුලානා කියලත් කියනවා. එතකොට මේ විභාගෙට අහන්නේ 6 ශ්‍රේණියේදී මේකට කියන නම මොකද්ද කියලා. හැබැයි ඔකන් ඉස්කෝලේදී හරි මේ පන්තියේදී හරි කාල්ලානා කිව්වොත් මේක ඔලුවට එන්නට ඕන. මවුලානා කිව්වොත් නැත්නම් අම්මලවුලානා කියලා කිව්වොත් මේ ලයන්නයි තේරෙන්නට ඕන. මෙහෙම නම් දෙන්නේ මේ දෙන වෙන් කරගන්නට. ඒගොල්ලන්ගේ රූපය අනුව අපි නමක් හදලා තියෙනවා. මෙහෙම නම් තියෙනවා පුතේ දෙමළ භාෂාවේ අකුරු 8කට. ලයන් තුනකට. මොනද ලයන් තුනම දන්නවා. කොහොම අනිත් ලයන් සර්? මේ තියෙන්නේ මේ තියෙන්නේ. මේක මතකද? මෙහෙම ලිව්වේ. මෙහෙම ලයන්කුත් තියෙන්නේ. මේක ඔයගොල්ලන් දන්නවා. සර්පෙක් වගේ ලයන් කියලා අපි ඉගෙන ගත්තේ. පාඹුලානා සර්පයාට පාඹුනේ. එතකොට ඕන දැන් අන් තුනක් තියෙනවා ලයන් තුන දෙනාට. පාඹුලානා, කාල්ලානා, දැන් අපි ඉගෙන ගත්තා මවුලානා. සෝරි. තව තියෙනවා නයන තුනක් තියෙනවා. එතකොට මෙතන තුනයි නයන තුනයි හයයි. තව රයන දෙකක් තියෙනවා. එතකොට අටක්. ඒ අකුරු අටට මූර්ධජ හා දන්ත දේවය අකුරු වල තියෙනවා. අපි ඒවට නම් දෙනවා. අපි ඒව ඉගෙන ගන්නවා ක්‍රමක්‍රමයෙන්. හොඳයි.
දැන් සර් ටිකක් ලොකුවට ලියව දැන් ඔන්න සර් කුඩාවර ලියන්න උත්සාහ කරනවා හැබැයි ඒක ලියන්න කලින් අපි ටියුට් එක පිහිහිල්ලා යමු 4 4 4 4 ඒ පිටුව පෙරලා ගන්න ඔය තියෙන ලියලා පේනවනේ ආරම්භයේ මේක කම්පියුටර් අකුරක් නිසා චුට්ටක් පහලින් දිගට රවුමට aran තියෙනවා අපි ඒක මැදින් නැවැත්තුවම ඇති කම්පියුටරේ මේක අරවගන්න පහසු වෙන්න හදලා තියෙනවා සහ මෙතන මේ මයන්න මෙතන යට රවුම් වෙලා තියෙනවා අපි ඒක රවුම් නැතුව ගන්නෙ ඔන්න බලන්න කොහොම අරගෙන මේ විදියට ඔන්න සර් එකක් ලිව්වා මේ එතකොට මෙන්න මේ විදියට ඕගොල්ලන් ඒක පොඩ්ඩක් වෙනස් කරලා ලියන්න ලියනකොට එක කාරණයක් තියෙනවා කියන්න මේ පහලින් මේ ඇහි භාගයක් වගේ කොටසක් අපි එකතු කරනවානේ මේක යට රූලේ පල්ලෙහාටම ගේන්නේ නැහැ එතකොට ඒක වැරදි සහ කැතයි අපි මැදින් තමයි නවත්වන්නේ පහලට ගේන්නේ නැහැ හරි බලන්න සර් ලියනවා කීපයක් මෙහෙම මා ලියලා කාලා චුට්ටක් ඒක ඔයගොල්ලන් හදමින් ලියන්න මූර්දජ ලයන්න මම නැවතත් කියනවා මේ පහල නමල අරගෙන තියෙන්නේ අපි ඒක උලක් වගේ වෙන්නට ගන්න ඕනේ මේ තියෙන නිසා උලක් වගේ වෙන්නට අරගෙන මේ තියෙන්නේ මේ තියෙන්නේ ෂාප් වෙන්න ඕනේ එතන. හරි. තුඩක් වගේ තියෙනවා. මෙතන උල් වෙච්ච ස්ථාන තැන් දෙකක් තියෙනවා මේ. මෙතනයි මෙතන. ඊට අමතර මෙතනක් තියෙනවා. මෙහෙම අංශක 90ක් කියලා අපි කියනවා. ඍජු කෝණයක් වගේ තියෙනවා මෙතන. හරි. මෙතන මෙතන මෙතන. මේ තැන් තුන ගැන සිහි තබා ගනිමින් ලියන්න. උන සායිත් පෙන්නනවා. මේ පෑන් තුලින් සර් පෙන්නන්නේ මෙන්න මෙතන. ඊළඟට මෙතන ඊළඟට මෙතන දැන් තුනක් පෙන්නවා හොඳයි අපි ලියාගෙන යන් පේලි තුනක් මෞලානාල මූර්ද ජලයන් ලයින් වල තියෙන ගැඹුරුම හඬ මේට වඩා ගැඹුරු බව අඩුයි කාල්ලාන ලයන්න ශබ්ද කරනකොට තව පේඩියක් අපි ලියනවා හරි ඔන්න දරුවනේ මවුලානාල මූර්දජලා යන්න ලිව්වා ඒ අපි ටියුට් එකේ කියන ලිව්වේ දැන් අපි එනවා අපේ සාමාන්‍ය සටහන් පොතට මම මෙතනත් ඔයගලන්ට මුලින්ම ඒකේ එන්න පුළුවන් වැරදි ආකාර ටිකක් කියනවා ඒකත් බලාගෙනම හරි අකුරු ලියන්න උත්සාහ කරමු මේ විදිහට ලියන්න එපා මම මේක තනි රූලේ පෙන්නනවා මෙහෙම ලියලා මයන්න මේ විදියට අරගෙන ගොඩාක් පල්ලෙහාට එන්න එපා මේ ඕන් දැන් මේ දැන් තන් රූලෙම වැරදි එක ලියලා පෙන්නවා මේ දැන් පහළට මේක ඩ්‍රැග් වුණා වැඩි ඇදුනා වැඩි මේක එක වැරදි අකුරක් මෙන්න තව වැරදි අකුරක් පෙන්නනවා මේක ගැටලුව මොකද්ද මේකේ ගැටලුව මේ තුඩක් වගේ ඇවිල්ලා මේ හොටක් වගේ මේ දිගට එච්චර දුර යන්නේ නැහැ පුතේ. එතකොටත් වැරදි ඈ. එහෙම ලියන්නත් එපා. ඊළඟට
මෙහෙම ලියන්නත් එපා. මේ ඔක්කොම හොඳට අරගෙන මෙතන මෙහෙම ගන්නවා මි. ගොඩාක් මේක මෙහාට ගන්නවා. ඒකත් වැරදි පුතේ. හරි. ඒකත් වැරදි. එතකොට මේ මෙහෙම ලියන ආකාර වැරදි ආකාර. මේ වැරදි වලට හේතුවක් සර් කිව්වා. එහෙනම් අපි නිවැරදි ආකාරය ලියලා පටන් ගමු. මේ විදිහට අරගෙන ඔච්චර ඔන්න මෙතන ඉල තියෙනවා. මේකට කියනවා අවුලානල මලවුලානා. මෙහෙමයි මේ වැරදිව පුතා අඳින්න එපා. මේ හැඩේ අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් සර් එක්කම ඇඳලා තිබ්බට කමක් නැහැ. ඒ කියන්නේ ලොකුවට අර ඇදිච්ච හැටි පෙන්වන්නට මම මේ කොහොමත් ඔයගලන්ට WhatsApp group එකට දානවා අද රෑ හෝ හෙට උදේට. එතකොට ඔයගලන්ට පුළුවන් අවශ්‍ය දේවල් තියෙනවා නම් ලියාගන්න බලාගෙන. හරි. මේ වැරදිව අඳින්න එපා. ඔයගලන්ට කැමති නම් ඒ වැරද්දේක මතක තියාගන්න ඇඳලා වැරද්ද දැම්මත් කමක් නැහැ. හැබැයි වැරදියක මතක තියාගන්න එපා. ඒක වැරදි. හරි. රයිට්. මලවුලානා එහෙම නැත්නම් මවුලානා කියලා කියනවා. දැන් අපි අකුර පුරුදු වෙමු. ඔන්න දැන් සර් ඒ අකුර ලියනවා. එක පේරියක එක පේරියක අකුර 6ක් විතර ලියන්න. මම මේ අර ඇහැන්දේ අර උගන්ඩේ බාගේ එනවා පෙන්වන්න. ඉතින් පුතාට ආසයි නම් ඒක ඇඳගත්තට එහෙම ඊතල ගහලා එහෙම එන විදිය ඇඳගත්තට කමක් නැහැ පාට් පෑන් වලින්. හැබැයි ඒක තේරුම් ගන්න ඕනේ ඒක චිත්‍ර නොවේ මේ කියලා දෙන්නේ අර හැඩය මතක තියා ගන්නටයි. දැන් මෙතන උගන්ඩ පේන මේ අඩිය අඩි මේ රූල් එක ගෑවිලා තියෙනවා. ඒකට හේතුව මේක රූල් දෙකක් ගත්තනේ සර්. උසට ගත්තනේ අකුර. ඒකයි මේ පල්ලෙහාට ආවේ. තනි රූලට යනවනම් අපි ඒක මේ මැදින් නවත්තන්න ඕනේ. ඒකත් මතක තියාගන්න. එකත් මතක තියාගන්න. හරි. දැන් මේ පුතාලා මම මැසේජ් වලින් දකින්න ඒවා දැක්ලයි සර් මේ ඒ වගේ වට උත්තර කියන්නේ. හරි දැන් ඔන්න අපි ලියමු මවුලානාල අකුර. ඒකත් ලස්සන අකුරක්. අකුරු පහක් විතර ලියන්න පුළුවන්. හරි. ඊළඟට රූල අතෑරලා ඊළඟ එක. මූර්දජ ලයන්න දරුවනේ මේක. ල. ල. මෙතන පුළුවන් තරම් අර ඇහි කොටසක් වගේ ගන්න. මෙහෙම ලියන්නත් එපා. මට ඒක දැන් මතක් වුණේ. දැන් සර්ට මතක් වෙනවා අර මේ සර් ඉස්සර පන්ති වලට උගන්වද්දි ළමයි ලියලා තිබ්බ විදිය. මේ මෙහෙම ලියන්නත් එපා. මේ නිකන් අර අර ඉරි දෙකක් ගහලා වගේ මේ කැතයි එතකොට ඈ. මෙහෙම නිකන් ඉරක් අඳින්න එපා නෑ. S අකුරක් ඇදිලා වගේ තමයි මෙතන ලියවෙන්න ඕනේ. S අකුර වගේ ඇලේට වගේ තමයි ලියවෙන්න ඕනේ. ඇහෙන් අර අපි ඇහෙන් මේ හැඩය ගත්තේ. ඒ හැඩය වගේ ලස්සනට හැඩට තියෙන්නට ඕන. හරි. නිකන් මෙහෙම ඉරක් අඳින්න එපා. මෙහෙම නිකන් ඉරක් අඳින්න එපා. ඒක අග්ලි කැතයි. මවුලානාල
පුතාල ඔහොම ඇඳගෙන යන්න. හොඳයි, දැන් ඊ අපි කතා කළේ මූර්තජ ලයන්න. දැන් එතනින් අපි ඉවර කරනවා අංක 4 ටියුට් එක. අලුත් පිටුවක් පෙරලා ගන්න. ඊළඟට මම පුතලට කියලා දෙනවා විශේෂ හැඩයක්. හොඳයි, ඒ විශේෂ හැඩය අර ටෙලිෆෝන් එකේ අපි කතා කරනකොටස ඔසවනකොට දඟර දඟර ගිහිල්ලා තියෙන්නේ, දඟරයක් වගේ. අන්න ඒ වගේ ස්ප්‍රින් එකක් වගේ. මේ බලන්න සර් ටිකක් ලොකු වෙන, මේක අකුරක් නෙමේ, මේක හැඩයක්. මෙන්න මෙහෙම බලන් ඉන්න, ලියන්න එපා කවුරුත්. මේක පුතේ හැඩයක් ඈ. ඔහොම. හරි. දැන් මේක අපි අඳිනකොට අර මෙතනින් පටන් අරගෙන මෙහෙම රවුමට ඇවිල්ලා මෙහෙම රවුමට ගන්න. මේ හැමතැනම රවුම් ගතියක් තියෙනවා. හරි. හැමතැනම රවුම් ගතියක් තියෙනවා. එතන මේක පුරුදු වෙන්න සර් ටියුට් එකක් ඔකන්න එවලා තිනවා අංක 5. එහෙමනම් ඒක ගන්නකෝ අතට. මේ තියෙන්නේ අංක 5 ටියුට් එක. මේකේ මේ හැඩය දක්වලා තිනවා, ආරම්භය දක්වලා තිනවා. දැන් පුතාලා ඒකත් කල්පනාවට ගෙන අපි ඒකෙත් තේලි තුනක් අපේ හැඩය ලියමු. හරි. ගෑවි නොගෑවි ලියන්න. දැන් ඕගොල්ලන් ටික ටික දැන් මේක ලියනකොට අත ඉස්සරහ අත දැන් මේ දකුණු පැත්තට ගෙනියන්න ඕනනේ. ඒ ගෙනිනකොට මේ අතේ මෙතන තියෙන්නේ, මෙන්න මෙතන. මෙතනින් තමයි අත ටික ටික ඉස්සරහට මෙහෙම ගන්න. හරි, ඒක එතන ඒ තැනත් එක්ක හිමින් හිමින් පෑනට බර දීලා ඉස්සරහට එන්න. පෑනට බර දීලා මෙහෙම ඒ අතේ මම පෙන්නම කොටස මෙතනනේ. එතනින් පොඩ්ඩක් මේ 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 කරලා ඉස්සරහට එන්න. මේක පෑන උස්සන්න අවශ්‍ය නැහැ. අර මම කියපු අතේ තැනින් ටික ටික ඉස්සරහට කරගෙන ආව හැකි. කොලේ අවශ්‍ය නම් එකවරක් දෙවරක් උස්සලා ඈත් කරන්න පුළුවන්. කොලේ තමන්ගෙන් ඉවතට ඈත් කරලා මේ හැඩේ ලියාගෙන යන්න. වමේ සිට දකුණට. වැරදුනොත් කරන්න දෙයක් නැහැ, ටිපෙට්ස් කරන්න එපා. එතන සිට ඉස්සරහට හරියට කඩේ දිගේ ලියන්න. කලබල වෙන්න එපා, හයියෙන් ලිව්වොත් මේ කඩේ ටික පිටපයින්නවා සහ අකුර මේ අකුරට යන ක්‍රමයේ වර්ධිනවා. ඒ කියන්නේ හැඩේ වර්ධිනවා. හයියෙන් ලිව්වොත් ඒ කියන්නේ හැඩය කැත වෙයි. කල්පනාවේ ලියන්න. දැන් මේක මෙතන මෙහෙම පල්ලෙහාට නමන්න. එතන පල්ලෙහාට නවත්තලා තියෙන්නේ මේ ඉර උඩින් නවත්තලා තියෙන ඕගොල්ලන් පල්ලෙහාට නමන්නේ ඒක. එතන ටික ඇඳලා පල්ලෙහාට නමන්න.
ඔබට ඕන නම් මේක පාට පාට පෑන් වලින් මේ හැඩය ලියන්න පුළුවන්. සතු පෑට හැර මේක දරුණේ මෙච්චර දිග අකුරු නැහැ. මේක ඔගලංව අකුරු දෙකකට සහ පිල්ලමකට හුරු කරවනවා. එකක් මූර්ධජ, අනිත් එක දන්තජ, අනිත් එක නම් පිල්ලමක්. අන්නේ තුන ලස්සන ලියවන්න උත්සාහ කරන්නේ. කඩඉරි දිගේම යන්න. තව එළියක් යමු. අවසානයේ පුතේ රවුමට පහලට ගන්න. හොඳයි. මේ විදියට පේලි තුනක් ලියන්න. හරි, දැන් අපි අපේ සටහන් පොතට යනවා. ලියන්න එපා. මේ බලන්න, දැන් මෙහෙ විදිහට අපි ලිව්වේ. මේක මෙහෙම ලියන්නට එපා, එතකොට කැත වෙනවා. මෙතන මෙහෙම ආරම්භය අරගෙන මෙහෙන් ඈත් වුණොත් කැතයි පුතේ. මෙහෙම ඈත් වුණොත් එහෙම කැතයි. ඔය මේක වැරදි. ඊළඟ මෙහෙමත් එපා, මෙහෙමත් කැතයි. එක ළඟ ගොඩාක් ලං කරලා ලිව්වොත් එහෙම ඔය එතකොටත් කැතයි. ඊළඟට රූලෙන් පිට වගේ ගියොත් ඔහොම ඔය එහෙමත් කැතයි. එතකොට මේ අපි නිවැරදි ආකාරයේ වෙන්න ඕනේ මේක. ඒකත් හිතේ තියාගෙන අපි එහෙමනම් ලියන්න පටන් ගමු. අලුත් පිටුවක ඕගොල්ලන් ලියනවා ඇත්තේ. හරි, දැන් එහෙමනම් පේලි තුනක් අපි ලියමු. සර් එක්කම ලියමු. වැරදුනොත් හරි වෙනස් වුනොත් හරි කලබල වෙන්න එපා. එතනින් ඉස්සරහට හරියට ලියන්න.
වක්‍රයේ අවසානයේ නමනවා ඇතුල් පැත්තට. රූලක් අරින්න ඊට පස්සේ ඊළඟ එක. රවුම් ගතිය වෘත්තාකාර ගතිය හැකිතරම් සමානව තියන්න උත්සාහ කරන්න. පැන්සල් පාවිච්චි කරන්න එපා. හාට පෑන් පාවිච්චි කරන්න පුළුවන්. රත්තු පාට හැර ඔල අතේ මෙතන තියෙන්නේ මෙතනින් චුට්ටක් මූ කරලා, ඒ කියන්නේ පොඩ්ඩක් එහාට මෙහා ඉස්සරහාට කරලා පැත්තර කරලා ඒ අත්තේ මං ඒ පෙන්නපු තැනින් මේ හැඩයේ ලියන්න උදව් ගන්න පුළුවන්. බය වෙන්න එපා. පුරුදු වුණාම හරියනවා. හොඳයි. උත්සාහ කරන්න සර් ලිව්වා වාගේ හෝ මීට වඩා ලස්සනට මේක ලියන්න. වැරදි දාපු ඒවා වැරදි දාලා පෙන්නුවේ ඔයගලන්ට එහෙම ලියලා තියෙනවා නම් මේක වැරදි කියලා කියන්න. ඒ නිසා ඒවා ලියන්නම අවශ්‍ය නැහැ. වැරදි ඒවා ටික. නමුත් Tamante එක වැරදි කියලා මතක තියාගන්න ඕන නම් වැරදි ඉර ලියලා වැරදි ලකුණු දැම්මට කමක් නැහැ. Right. දැන් මම හිතනවා මේ හැඩය ලිවීමේ හැකියාව ඇවිල්ලා තියෙනවා කියලා ඔයගලන්ට. එහෙම හිතානස ඊළඟ කොටසට යන්නයි සූදානම් වන්නේ. ඉතින් මේක ඊටු ටික මම මේ ඊතලක් ගැව්වේ ගෙදරදී කරන්න කියන්න, නැත්නම් සර්ට ගොඩක් කරන්න බෑ. ඒ නිසා ඔයගලන්ට වෙලා යනවනේ. ඔයගලන් ඔක්කොම ලියනකන් හිටියොත් ඒ නිසා පුතේ ගෙදරදී බොහොම නිදහසේ හිමින් හිමින් ලියන්න. එක දිගට ඔක්කොම කරන්න ඕනේ නැහැ. ටික ටික ලියන්න. ලියලා පොත සම්පූර්ණ කරගන්න. ඒ වගේම ටියුට් ටිකත් සම්පූර්ණ කරලා ෆයිල් එකෙත් අමුණන ලස්සනට තියන්න. ඉස්සරහට තව ටියුට් එනවා ඕගොල්ලන්ට. රයිට්. දැන් එහෙමනම් අපි යමු ඊළඟ කොටසට. ඒක මෙන්න මෙහෙමයි. දැන් මේ සර් මේ හැඩයක් ලිව්වානේ. මේ හැඩෙන් තමයි ඊළඟට දේවල් ටික කරන්නේ. ඔන්න බලන් ඉන්න. දැන් සර් මෙහෙම ඔන්න හැඩ ටිකක් ලිව්වා. දැන් ඉතින් මේකෙන් කොටස් කොටස් ටිකක් ගන්නයි හදන්නේ. ඔන්න බලන් ඉන්නකෝ. ඉස්සෙල්ලාම පුතේ මෙහෙමයි, පොත් බලන එක අත්‍යවශ්‍ය නැහැ. දැන් මේ පන්තියේ ගොඩක් ඈතින් සම්බන්ධ දරුවෝ ඉන්නවා. නමුත් මම පෙබරවාරි මාසේ ඕගොල්ලන් කතා කරලා එහෙම ළඟපාත කට්ටියට අවස්ථාව දෙනවා. අපි දවසක් විතර. ඒක ගැටුවක් වෙන්නේ නැහැ. පොත් බැලීම අත්‍යවශ්‍ය නැහැ. ඕගොල්ලන් මේ කින්ද කරගෙන යනවා නම් ඒක හරි. හරි. නමුත් ළඟපාත කට්ටියට සර් එක්ක කතා කරලා ආයතනයත් එක්ක අපි අනිත් පන්ති ගෙන්නන වෙලාවක ඕගොල්ලන් පොත් ටික බලන්න එන්න කියනවා එක දවසක්. හරි. හරි. ඒකට තව ගොඩාක් කල් තියෙනවා හොඳේ. දැන් අපි දැනට මෙහෙම පොත සම්පූර්ණ කරලා තියාගෙන යන්න. මම මේ ඔයගොල්ලන් ගෲප් මැසේජ් දකින්නකොට ඒවට උත්තර කියන්නේ. දැන් අපි යමු අපේ අකුරු ලිවීමේ අධ්‍යයනයට. දැන් මේ හැඩයක් නෙළුවේ මේකෙන් මම මේ රවුන්ඩ් දෙකක් තියලා මේ තුන්වෙනි එකේ මෙහෙම කපනවා. ඔන්න කැපුවා. හොඳේ. මේක නිකන් නූඩ්ල්ස් කොටසක් වගේ. කපලා මම මෙහෙ ගන්න එළියට. ඕම් බලන්නකෝ. මෙහෙම අරගෙන මෙහෙම ඇතුළට මේක වක්‍ර වෙනවා. හොඳේ වක්‍ර වෙනවා. හරි. ඊළඟට මේකට අපි දැන් නමක් දෙන්නට වෙනවා. මේකට කියන්නේ සැංගිලි කොම්බුව කියලා. සැංගිලි කොම්බුව. දැන් වන් සර් එක්කම ටිකක් ලොකුවට මෙහෙම ලියන්නත් පුළුවන්. පොඩ්ඩක් මේක හඳුන්වා දීමක් නිසා. සැංගිලි කොම්බුව.
ඒකට හේතුවක් තියෙනවා මේක කොම්බුවක් මේකෙන් එන ශබ්දේ තමයි අර අපි වෛද්‍යවරයා ගැන ලියනකොට මෙහෙම කොම්බු දෙකක් දානවා නේද ළමයි වෛද්‍යවරයා අරේ අන්නේ කොම්බු දෙක අයි කියන ශබ්දයක් මේකෙන් උපදිනවා මේ කොම්බු දෙක තමයි මේකෙන් අදහස් කරන්නේ ඇත්තට මේ රවුම් ගතිය සිංහල භාෂාවෙත් තියෙනවා මේ දෙක එකතු කරලා ගත්තා වාගේ හරි එතකොට ඔයගලන් අහලා තියෙනවද දන්නේ මේ ඉස්සර ඔය දැන් ඔය ඔය මේ ගංගාවල් ගංගාවල් යනකොට මේ මේක හරහා අර දන්වැල් වලින් පාරලම් හදලා තිබ්බා ඒ ගංගාවෙන් එහාට මෙහාට යන්නේ ගංගවල් දෙකේ අල්ලගෙන මෙහෙම නික එල්ලෙන පාලම් වගේ යනවා ඒ දන්වලට කිව්වේ සංගිලි පාලම් කියලා ඉස්සර මේව හදලා තිනවා පාලම් වලට කලින් සංගිලි පාලම් දැන් මේක එල්ලලා දැන් ඔන්න දෙපැත්තට යනවා දන්වලේ තමයි එලිලා ඒ දන්වැලේ තමයි මේ පාලම එල්ලලා තියෙන්නේ පැද්දෙනවා පොඩ්ඩක් යනකොට හරි එතකොට දන්වැලට සංගිලි පාලම් කියලා කිව්ව. එතන මේ සංගිලි කියලා කියන්නේ දම්වැල කියන එක මේක නිකන් දම්වැලක පුරුකක් වගේ. මේ දම්වැලක පුරුකක් වගේ. ඔහොම ඔහොම ඔහොමනේ දන්වැල් තියෙන්නේ. ඒ දන්වැලක නිකන් පුරුකක් වගේ. හරි. එතකොට ඒ ඒ ඒක තමයි මේ මේ නම ඇවිල්ලා තියෙන්නේ. හරි. එතකොට සංගිලි දම්වැල් හැදති කොඹුව වැනි අපිට මතකයක් ඉතිරි කරලා යනවා මේ හැඩයෙන් මේ පිල්ලමේ හැඩයෙන් හොඳයි සැංගිලි කොම්බ කියලා කිව්වම ඔන්න ඔයගොල්ලන්ට මේක එන්න ඕනේ තව කොම්බ දෙකක් තියෙනවා ඔත්තේ කොම්බව සහ රෙට්ටේ කොම්බ ඒවා අපි පස්සෙ ඉගෙන ගන්නවා මේ කොම්බුත් ಜಾති තුනක් තිබෙන නිසා තමයි මේකට නමක් දුන්නේ නැත්නම් නමක් දෙන්න ඕනේ නෑනේ හරි හොඳයි එතකොට මේ සංගිලි පාලම් වල ආපුවේ නමින් දන්වැලක පුරුක් වැනි වූ නමින් සැංගිලි කොම්බෝ යන ලෙස මේක අපි නම් කරනවා හොඳයි මේ හැඩයෙන් ගත එකක් ඔන්න දැන් අනිත් එක ගන්න යනවා අනිත් එක මෙන්න මෙහෙම ළමයි ආයිත් මෙතනින් මෙහෙම කපනවා again again ආයිත් මෙතනින් කපනවා කපලා මේක මෙන්න මෙහෙම ගන්නවා like this ටික ලොකුවට ලියනවා මෙහෙම අරගෙන මෙහෙම අරගෙන මෙහෙම දැන් කෙලින් තියෙනවා කෙලින් කළා මේ කඩව වැටෙනවා මේ පණ නැහැ වගේ නූඩල්ස් එකක් වගේ මේක මෙහෙම කෙලින් තියෙනකොට දැන් මේ කඩව වැටෙනවා දැන් මුක්කුවක් වගේ එකක් යොදන්නට වෙනවා like this එන්න මේ ඕ අන්න හැදුන අකුරක් ඔන්න බලේ අකුරක් ආවා අකුරක් හැදුනා මේකට අපි කියනවා පුතේ දන්තජ නයන් හරි දන්තජ නයන් දැන් ඉතින් මේ නයනු දන්තජ නයනු දෙකක් තියෙනවා දැන් මෙයා නමක් දෙන්න වෙනවා මෙයාට දැන් නමක් දෙන්න වෙනවා එතකොට දැන් මේ රවුමක් මේ පොඩි රවුම තියෙනවනේ මේක නිකන් සුලියක් වගේ මේ අර අපි ඔළුවේ තියෙන සුලියයි සුලි තුනයි සමහර කෙනෙකුට සුලි දෙකක් තුනක් තියෙනවා නාන්න හොඳ නැහැ කියනවා අර අපි කොණ්ඩෙ කැවිලා තියෙන එකපාරින් පැතිරලා 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 like this ඔන්නම් අපි ඔළුවේ පිටිපස්සෙන් බලනකොට ඔන්න දැන් සර් චිත්‍ර දින්ද වෙනවා ඕ මොහොම තියෙන නිකන් අර කොණ්ඩි අර පටන් ගන්න යන වගේ රවුමට කැරකිලා 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 වගේ ආ එතකොට මෙන්න මේ නම මේ රවුම් ගතිය මෙතන පෙන්නනවා මෙතන පෙන්නනවා ඒ නිසා අපි මෙයාට කියනවා ශුලි කියලා හැබැයි මෙතන දෙකක් තියෙනවානේ වගේ දෙකට කියන්නේ ඉරණ්ඩුනේ නයන නිසා නානා කියනවානේ එන අපි මෙයා නමක් දෙනවා ඉරණ්ඩු ශුලි නානා ඇයි දැන් මෙහෙම නම් දෙන්න උනේ තව නයනු තියෙනවා ඒකයි මූර්ත දායන්නකුත් තියෙනවා තව දන්ත දායන්නකුත් තියෙනවා ඉතින් මෙයාට සුලි කියලා කිව්ව මේ රවුම් ගතිය නිසා එතකොට ඉරණ්ඩු කිව්ව දෙකක් නිසා නයන නිසා නානා කිව්ව. එතකොට මේකට අපි කියන ඉරණ්ඩු සුලි නානා. දැන් මේ බලන්න සැංගිලි කොම්බුව මෙහෙම ඇතුළට වක්‍ර වෙනවා. හැබැයි ඉරණ්ඩු සුලි නානා එකේ වක්‍ර වෙන්නේ නැහැ. මෙහෙම අපි මුක්කුවක් වගේ කොටසක් තිබෙනවා. සහ රවුම් ගතිය තියෙනවා විශේෂයෙන් මැද පිරිච්ච රවුම් ගතිය තියෙනවා ඈ එතකොට මේකයි කාල්ලානයි පටල ගන්න එපා මේ නයන්නයි මේ කාල්ලානයි පටල ගන්න එපා ඒ කිව්වේ මොකද්ද මේක දැන් මේකට කිව්වේ කාල්ලාන මේ මේතරින් ආපු ඉර මේක දිගේමයි ගියේ හරි
දැන් මේ අපි දැන් ලිව්වේ අන්තිමට නයන් දන්තජ නයන්. එතන මෙතන මැද රවුම තියෙනවා. මෙතන රවුම නැහැ. දැන් අපි හදිස්සියේ කලබල ලියනකොට මේක මැද රවුමක් ලියන්න වගේ සාහකත් ඒක වැරදි කියන්නේ මම මෙතන ලිව්වේ. අපි මේ ඉර දිගේමයි අඟලට ගන්නෙ. මේක එහෙම නැහැ. මේක හරි අපූර්වට රවුමට ගන්නවා. හරි. එතන මේක ඉරන්සුයි නයන්. දැන් තාම ඉවර නැහැ. තාම ඉවර නැහැ. මොකක්ද ඉවර නැත්තේ? මේ හැඩයෙන් ගත්ත තව එකක් ගන්නට තිබෙනවා. ඒක සමහරට උනම් දැන් දන්නවත් ඇති. ඒක මෙන්න මෙහෙම අකුරක්. දැන් අපි දෙකක් තියලානේ මේ කපල ගත්තේ. දැන් තුනක් තියලා කපල ගන්නවා. ඒ කියන්නේ 1යි 2යි 3යි. තුනක් තියලා මෙතනින් කපල ගන්නවා. හරි. 1යි 2යි රවුම් තුනක් අරන් ගන්නවා. මේ බලන්න දරුවනේ. කයි දෙකයි තුනයි. ආයිත් දැන් මේක කෙලින් දිබ ආයිත් පල්ලෙහාට වැටෙනවා. එහෙනම් ආයිත් දැන් අපි දෙතින් මුක්කුවක් වගේ කොටස දාන්න. ඔන්න. මෙන්න හැදුන අකුරක්. මේක අක්ෂරයක්. මේකට අපි කියනවා මූර්ධජ නයන්න. මූර්ධජ නයන්න. දන්තජ නයන්න දෙකෙන් එකක් මේ තියෙන්නේ. ඉරණ්ඩු ශ්‍රී නානා කිව්වා. එහෙමනම් මේක ඉරණ්ඩු ශ්‍රී නානා නම් මේකට නමක් කියන්න පුළුවන් වෙන්නට ඕන. මේකේ සුළි තියෙනවා. මේකත් නයන්නක්, මේකත් නානා. එතකොට මොන සුළි නානාද? තුනක් තියෙනවා. තුනට කියන්නේ මොකක්ද? මේ සිස්සත් දෙකල ඉගෙන ගත්තේ මූන්රු කියලා. එහෙනම් මේකට අපි කියනවා මූන්රු සුළි නානා. මූන්රු සුළි නානා. හැයි මේකේ තුනක් තියෙනවනේ. මේ 1 2 3. මෙතන දෙකයි. 1 2. ඉරණ්ඩු ශ්‍රී නානා, මූන්රු ශ්‍රී නානා. හරි. දැන් මම හිතනවා ඔයගොල්ලන්ට මේක පැහැදිලි ඇති කියලා. සහ මම හිතනවා සර් එක්කම ඔයගොල්ලන් මේක ටිකක් ලොකුවට ලියා ගන්න ඇති කියලා. කාට හරි එහෙම ලියා ගන්න බැරි වුණා නම් ඉඩ තියා ගන්න. මේක අපි WhatsApp group එකට දාන්න අද රෑ හෝ හෙට උදේ. එතකොට මේවා ටිකක් ඔයගොල්ලන්ට බලාගෙනම ලියන්නට පුළුවන්. දැන් මෙන්න මේ හැඩයෙන් අපි ගියා පිල්ලමකට, දන්ත ජාකුරකට සහ මූර්ධ ජාකුරකට. හරි. හොඳයි. දැන් මේ ටික අපිට පේන්න තියෙනවා අපේ ටියුට් එකේ 5-2. මම හිතන්නේ තියෙන්නට ඕන. ඔව්. 5-2. 5-2 පැත්ත පෙරලන්න මේ තියෙන. 5-2. 5-2. මේ තියෙන කීප එක සැංගිලි කොම්බුව, ඉරණ්ඩු සුළි නයන්න, මූන්රු සුළි නයන්න. හොඳයි. දැන් සැංගිලි කොම්බුව තියෙනවා පහලට 3 බැගින්. ඉරණ්ඩු සුළි නයන්නේ සහ මූන්රු සුළි නයන්නේ කොටසක් ඇඳලා තියෙනවා. ඒක අර අපිට ඉරාඳින්නට තියෙනවා මැද්ද. මේකෙත් අපිට තැන් තැන් වල ඉර අඳින්න තියෙනවා. අපි ඒකත් අඳිමින් එකවර මේ තුනම කරමින් පේලි තුනක් ලියමු. ඔන්න සර් පටන් ගන්නවා. සර් එක්කම පටන් ගමු. ඉස්ලාම ශැංගිලි කොම්බුව තුන් පාරක් ඒ අකුරු තුන අඳින්න. සර් එක්කම කරමු. ටියුට් නැති අය බලාගන්න. ගෲප් එකේ ටියුට්ස් තියෙනවා. දැන් මේ සැංගිලි කොම්බු යන්නේ. ඊළඟට ඉරණ්ඩු සුළු නයන්න පුතේ තුන් පාරක් කරමු. ඒකේ මේ විදිහට අරගෙන පහසට ඇවිල්ලා මෙහෙම ඉරක් අඳිනවා. ඊළඟ එකෙත් අපි ඉර අඳිමු. ඒක මේක දක්වලා නැහැ කඩිරි වලින්. නමුත් අපි අඳිනවා. කඩිරි වලින් ඒ ඉර ඇඳලා නැහැ. අපි ඒක අඳිනවා. මූල් සුළු නයන තිරයකට රවුම් තුනක් තිබෙනවා. පොඩ්ඩක් මේ අකුරක් නිසා කම්පියුටරෙන් කරපු නිසා මේ රවුම් ගතිය චුට්ටක් ඒක ප්‍රමාණවත් නැහැ. නමුත් අපි ඒක රවුමට අපේ සටහන් පොතේ අඳිනකොට අඳිමු. දැන්ට මේක සම්පූර්ණ වෙන්නට රවුමක් පුළුවන් තරම් මතු කරමින් මූර්තජ නයන්න ලියන්න. පොඩ්ඩක් කඩේට එහාට මෙහාට උනට කමක් නැහැ. මේ ඉර දාන්න. හරි. ඉර දාන්න.
හොඳයි ඒ අපි එක පේඩියක් ලිව්වේ දැන් අපි දෙවෙනි පේඩිය ලියනවා සැංගිලි කොම්බුව තුන් පාරයි ඉරණ්ඩු ශ්‍රී නායන්න මම ඔයගලන්ට සටහන් පොතේ ලියනකොට ඒ ගැන කියන්නම් දැන් අපි මේ ටියුට් එකේ ලියන්නේ ටියුට් එකේ පිටුවේ තමයි අපි දැන් පුතේ මේ කරන්නේ මම සටහන් පොතරා මේක ලියන විදිය කියන්නම් කල්පනාවෙන් ලස්සනට ලියන්න තව පේඩියක් තිබ්බ ඔබට පුළුවන් කාට පෑන් පාවිච්චි කරන්න ඉරණ්ඩු ශ්‍රී නායන්න හෙවත් දන්තජ නායන්න මූර්ණුසුලි නායන්න හෙවත් මූර්ධජ නායන්න හොඳයි අපි දැන් එකම පේලියේ කොම්බුව සහ දන්තද මූර්ධජ අකුරු ටික ලිව්වා. මේක ඉතුරු ටික ඕගොල්ලන් නිවසේදී කරන්න ඉඩ තියාගන්න. හොඳයි අපි දැන් එක දිගට ගොඩාක් ලියපු නිසා මම ඕගොල්ලන්ට පොඩි වෙනසකට එක්ක දෙමළවල අක්ෂර ලියන විදිය ගැන තියෙන එක පොඩි වීඩියෝ එකක් පෙන්වන්න තීරණය කළා මේක ඉන්දියාවේ යන වීඩියෝ එකක් වෙන්නටත් පුළුවනි මේකේ ශබ්ද දෙමළ ගොඩක් ඇහෙනවා ඒක ගැටලුවක් කරගන්න එපා ඕගොල්ලන් බලන්න මේ අකුර කොහොමද මේ ලියන්නේ මේ මෙවර අකුර සාමාන්‍ය සටහන් පොතේ ලියන විදිහ නෙමෙයි පෙන්වන්නේ ඒ නිසා පුළුවන් හැඩේ ටිකක් මතක තියාගන්න ඒ වගේම ශබ්දයක් ඒකට සම්බන්ධ මතක තියාගන්න උත්සාහ කරන්න අපි පොඩ්ඩක් එක නරඹලා ඉමු ඊට පස්සේ ආයෙත් අපි එනවා අකුරු වලට అమ్మా ఊ ఊ
mirrors. அழகான ஓவியம். இது போல நீங்களும் வரையலாமே. மறக்காம சப்ஸ்கிரைப் பண்ணுங்க, லைக் அண்ட் ஷேர் பண்ணுங்க. හරි. ඒ පුතාට මතක් කළේ අකුරු ටිකක් ලියන විදිය. ඒක සමහර අකුරු ලියනකොට හැඩහැම් පොඩ්ඩක් වෙනසට පෙනෙන දෙයක් අර අඳිනවා වගේනේ. ඒ සොර අකුරු ගැනයි කිවි අපි ඒවා පස්සේ ඉගෙන ගන්න තියෙන අකුරුත් ඔතන තියෙනවා, සහ අපි අද සහ පෙර දිනවල ඉගෙනගත් අකුරුත් ලියන විදියත් පෙන්නලා තිබ්බා. හොඳයි, දැන් එන්න අපේ පාඩමට. දැන් දරුවනේ ඔයගොල්ලන්ග සටහන් පොත ගන්න. සටහන් පොතේ අපි දැන් මේ අකුරු තුන නැවතත් ලියමු. ඒ ලියන්නේ සාමාන්‍ය රූල ප්‍රමාණයට. හොඳයි, සාමාන්‍ය රූල ප්‍රමාණයට ලියන්නේ මුලින්ම අපි සැංගිලි කොම්බුව ලියමු. ඔන්න බලන්න, රූල් දෙකේ ගෑවෙන්න ඔන්න. හරි, සැංගිලි කොම්බුව. දැන් අපි සැංගිලි කොම්බුව පුතේ එක පිටුවක් ලියනවා. මෙහෙම ගන්න. හරි, අපි සංසන්දනය කරමින් ලියන්නේ නැහැ. අපි එක එක පිටුවක අපේ ටියුට් එකේ කළා. දැන් අපි මේක එක වෙන් කරනවා. එක පේලියක පහක් වගේ වෙන්න ලියන්න ඕන. මේක ඇතුළට නැමෙන්න ඕනේ, වක්‍ර වෙන්න ඕනේ. සැංගිලි කොම්බු ඊටසේ මේරෝ පේලිය අතහැරලා ඊළඟ පේලිය. සර් එක්කම ලියමු ළමයි. ලස්සනට ලියන්න. මේකෙන් එන ශබ්දෙත් අපි ලියමු. මේකෙන් එන්නේ අයි කියන කොම්බු දෙක ශබ්දයකත් මෙහෙම ඉස්සෙල් ලියාගන්න. කොම්බු දෙක ඒ ශබ්දෙ තමයි එන්නේ. හරි, වෛද්‍යවරයා කියනවා අපි ලියන්නේ කොම්බු දෙක. අන්නේ කොම්බු දෙක එකත් ලියාගන්න. ඕන එක වෙන පාඩක ලියන්න පුළුවන් උඩින්ම ලියනක මාතෘකා වගේ නිසා. සර් නැවතත් කියනවා මේ අවසානයේ ඇතුළට වක්‍ර වෙන්නට ඕනා, අවසානයේ ඇතුළට වක්‍ර වෙන්නට ඕනා, සහ රූල් දෙකේ ගෑවෙන්නටත් ඕන, රවුම් ගතිය තියෙන්නටත් ඕන. ඔයගොල්ලෝ මේ පිටුව ලස්සනට ලියන්න
මේක පුරුදු වුණාම උකට බය වෙන දෙයක් නැහැ. ඔයාලා මේ විදිහට ලිව්වම අකුර දිගටම ලියවෙයි. අපි තව කාලයක් ගිහිල්ලා මේ අකුරු මීට වඩා මිටි කරනවා. නමුත් හැඩේ වෙනස් කරන්නේ නැහැ. දැනට රූල් දෙකේ ලියන්නට ඕනේ. අර ගානට මේ අකුර පුරුදු වෙනකන් ඈ. හරි. දැන් මේක as a homework the remaining the next ඉතිරි ටික homework. දැන් පුතාලේකට පිටුවක් ඉඩ තියලා අලුත් පිටුවට යමු. ඒක ඊළඟට අපි ලියන්නේ ඉරණ්ඩු සුලි නයන්න. දැන් හුරුයි ඒක ඈ. ඉරණ්ඩු සුලි නාන න දන්තජ නයන්. හරි හොඳයි. අපි දැන් ඒක ලියනවා. ඉරණ්ඩු සුලි නාන දන්තජ නයන්. කාටර ලියා ගන්න බැරිනොත් ඉඩ තියන්න. ඒ තැන ඉඩ තියන්න. සිග්නල් ප්‍රශ්නයක් හරි ගැටලුවක් වෙලා ආවොත් ඉඩ තියන්න. මේ මම මේ ගෲප් එකට දානවනේ දැම්මට පස්සේ ඔගලන්ට පුළුවන් ඒ අඩුතන ලියා ගන්න. හොඳ ඒ නිසා කලබල වෙන්න එපා. ඒක මම නෝට් එක දාන නිසා ගෲප් වල ඔගලන්ට පුළුවන් සටහන සම්පූර්ණ කරගන්න. දැන් අපි ඉරණ්ඩු සුලි නයන්නත් ලියමු. පේලි 3ක්. ඔගලන්ට පුළුවන් ඉරණ්ඩු සුලි නයන ලියනකොට මෙහෙම අවසන් කරලා පෑන උස්සලා ආයෙත් මෙහෙම ගන්න පහළට අඳින්න පුළුවන් ඈ. නැත්නම් ආපස්සට ඇවිල්ලා ඒ ඉර දෙකේම ආයෙත් පල්ලයට එන්නත් පුළුවන් ඈ. තමන්ට අතට පහසු විදියට ඒක ලියන්න. මෙහෙම ආපස්සට ඇවිල්ලා මෙහෙම ලියන්නත් පුළුවන්. නැත්නම් පෑන උස්සලා මෙතන ඉඳලා පහළට අඳින්නත් පුළුවන්. රවුම් දෙකක් ගන්න පුතේ ඉරණ්ඩු සුලි නයන්න. හරි බෝලේ වගේම දෙකක් එනවා නේද? ආරම්භය අරගෙන ඊටත් මෙහෙම ගන්න. හරි දැන් රවුම් කියන එක මේ විදිහට තමයි පටන් ගන්න. අර අපි අර මුලින්ම පටන් ගත්ත සිංහල භාෂා රායයෙන් අර ඒ යන්නේ ඒ යන ලිපි මේ විදිහටයි පටන් ගන්න. හරි හොඳයි. දැන් මෙතන ඕගොල්ලන්ට පේනවත් දන්නේ නැහැ මෙතන මේ ඉරක් යනවා. ඔකන්න මේ කළු පාට ඉර තියෙන නිසා ඒක පේන්නේ නැතු වෙන්න පුළුවන්. දැන් මේ මෙතන මේ ඉරක් තියෙනවා ළමයි ඈ. මේ ඉරක් තියෙනවා රත් පාටින් ඕන පැටින්න මේක පෙන්වන්න. මෙහෙම ඉරක් තියෙනවා ඈ. මේ මේ ඉර කොටස තියෙනවා. අර සර් මේ කලුවිර දිගේ දින නිසා ඒක පේන්නේ නැතු වගේ මේ තියෙන්නේ. නමුත් ඔගලන් ඒක කල්පනාවෙන් ලියන්න. මම එකක් කියන්නම් හැම එකම. ඔය උතල ප්ලැටිනම් යූස් කරන්න එපා, පාවිච්චි කරන්න එපා. මේ ඉර තියෙනවා. එහාට මේ ඉර එනවා. මේ ඉර කොටස එනවා. නිකන් මේක අර ඒක පේන්නේ නැතු වගේ තියෙන සර් අර කලුවිර දිගේම නිල්ලිරේ යවපු නිසා අමුතේ ඉර තියනවා ළමයි ඈ. හරි. That is ඉරණ්ඩු සුලි නයන්න. ඒකත් පුතේ පිටුවක් as a homework. දැන් මේ ඔක්කොම එක වෙලාවෙ එක දිගට කරගෙන යන්න එපා. හතරින් පහතර අපි සතර සරයක් නේ හම්බ වෙන්නේ. ඔබලා නිදහස් වෙලාවට ග්‍රැමර් පොත සහ ටියුට් ටික සම්පූර්ණ කරලා තියාගන්න. එතන ඔයගොල්ලන්ගේ අකුරු ලස්සන වීමේ හැකියාව වැඩි වෙනවා පුතේ ඈ. ඒකයි සර් කියන්නේ ඊළඟ දවසට කලින් ඒක සම්පූර්ණ කරලා තියාගන්න එක හොඳයි කියලා. මොකද අපිට තව ඉස්සරහට එකතු වෙනවානේ අකුරු. ඊළඟට පුතේ මූණු සුළු නයන් අපි ලියන්නට ඕන. ඔන්න බලන්න.
රවුම් තුන. තුන නිසා මූන්රු අලුත් පිටුවක ළමයි මූන්රු ශුලි නාන. හැබැයි ඒක මූර්දජ නයන්න. මූර්දජ න. ඒකත් අපි හතරක් හෝ පහක් ලියන මොකද ඒක රවුම් තුනක් නිසා ටිකක් අකුර මහත වැඩි පළල වැඩි දෙමළ හෝඩියේ තියෙන පළල වැඩිම අකුරක් ඒක මහත වැඩි එනිසා හතරක් ප්‍රමාණවත් නะ ඒක නම් ලියුවොත් කැතයිනේ හොන් 4 times මූන් සුලි නයන්න මූර්දජන සර් එකම ලියමු ශ්‍රී රෝස් පෙළි තුනක් ආරම්භ කකුල සර් ලියලා පෙන්නනවා මේකෙත් සුපුරුදු පරිදි මේ ඉර කොටස තියෙනවා ඉදිරියට ආපු ඉර කොටස තිබෙනවා හොඳයි මං හිතන්නේ අද අපි සෑහෙන අකුරු ගොඩක් සාකච්ඡා කළා නමුත් අපිට ඉස්සරහට තව ටියුට් එකක් ඔයාලා ළඟ ඉතුරු වෙලා තියෙනවා අංක 8 ඒක ටියුට් එකක් තියාගන්න ඒක අපි ලබන ඉරිදා සාකච්ඡා කරනවා සහ අංක 5 ටියුට් එකේ තව ඉතුරු වෙච්ච අකුරු ටිකක් තියෙනවා ඒ ටිකත් සාකච්ඡා කරනවා මම හිතනවා මේ දක්වා ඔයගොල්ලන්ට පැහැදිලිව තේරෙන්නේ නැති කියලා උගන්වපු අකුරු ටික මේක YouTube එකේ තියෙන නිසා පුතාලට හදිස්සියේ මොන හරි අමතකුණ දෙන විදිය YouTube එකෙන් ඒක ආයිත් ආපස්සට බලන්නටත් පුළුවන් ඒක සිස්රෝම ආයතනයේ රොෂාන් මහත්මයා ඒ වගේම බානුක මහත්මයා චතුරිකා මහත්මිය ඇතුළේ කාර්ය මණ්ඩලයත් මම මේ වෙලාවේ නැවතත් මතක් කරනවා ඒගොල්ලන් තමයි ඔයගොල්ලන්ට මේ විදිහට පහසුකම් ලබා දෙන්නේ අපිට උගන්වන්නට ඒ සියලු දෙනාමත් මතක් කරමින් බලවත් එහෙනම් මේක සම්පූර්ණ කරන්න ඉදරදී පිටුව සම්පූර්ණ කරන්න homework අද ඔබලන් සර් එක්ක වෙනද වාගේ හොඳට සම්බන්ධ වුණ සර් ගුඩ් එකක් දෙනවා. අපි එහෙම ලබන ඊරිදා. ලබන ඊරිදා නැවතත් මෙතෙන් ඉතුරු ටික සාකච්ඡා කරමින් ඉස්සරහට යනවා. දෙමළ අක්ෂර මාලාව ඊට පස්සේ අපි ක්‍රමයෙන් අජු පොතට පෙර පොතට ඇතුල් වෙන්න උත්සාහ ගනිමු. එහෙනම් සියලු දෙනාටම සුබ රාත්‍රියක්. වණක්කම් මින්දුන් සඳිප්පෝම් නැවත හමු වෙමු. දැන් පුතා ලීව් වෙන්න පුළුවන්. මම නෝට් එක අද රෑ හෝ හෙට උදේ ගෲප් එකට දානවා. මම සරුත් යනවා. ගුඩ් නයිට්. ඉරව් වනක්කම්.